අද මං ඔයාලට අරන් ආවේ වරදින්නේ නැතුව හරියටම වැලිතලප හදාගන්න විදිය. හරිම ලේසියි හදාගන්න. බලමු කොහොමද හදාගන්නේ කියලා. තෙත හාල්පිටි ග්‍රෑම් 300ක් අරගන්නවා. කඩේ හාල්පිටි අරගන්නත් පුළුවන් ඔයාට. මුලින්ම පිටු ටික හදාගන්න ඕනේ. පොල් ග්‍රෑම් 100ක් විතර අරගන්න. ලොකු භාජනයකට දාලා එකපාරම පිටු ටික හදාගන්නත් පුළුවන්. මං දෙපාරකට වගේ හදාගන්නවා. පොල් ටික දාගත්තට පස්සේ මේ විදිහට අටින් කැට හදන්න. තෙත හාල්පිටි පොල්වල තෙත ගතියයි එකතු වුනහම ආය අමුතුවෙන් වතුර එකතු කරන්න ඕනේ නැහැ. කැට ටික හදාගන්න පුළුවන් ලේසියෙන්ම. ටිකක් වේලිලා වගේ තිබුණොත් වතුර චුට්ටක් කිහින්න. වතුරවලට ලුණු ටිකක් දිය කරලා අරගන්න. ගොඩක්ම වතුර ඉහ ගන්නත් එපා. තේ හැඳි දෙකක් විතර ඉහ ගත්තම ඇති. කඩේ හාල්පිටි අරගන්නවා නම් අනිවාර්යයෙන්ම වතුර එකතු කරන්න ඕනේ. තෙත ගතියක් නැති හින්දා එකපාරම වතුර එකතු කරගන්නෙත් නැතුව ඉහ ඉහ හදාගන්න. ඒ වගේම ලොකුවට පිට්ටු කැට ටික හදාගන්න එපා. පොඩි පොඩි පිට්ටු කැට හදාගන්න. පිට්ටු ටික හදාගත්තට පස්සේ තඹ ගන්න. මං තඹ ගන්නේ රයිස් කුකර් එකේ. පිට්ටු ටික තඹ ගන්නකොට තද කරලා දාගන්නත් එපා. රයිස් කුකර් එකේ නම් විනාඩි 15ක් වගේ යනකොට තඹ ගන්න පුළුවන්. මැද මේ විදිහට ලොකු සිදුරු 3-4ක් හදාගන්න. තැඹුණාට පස්සේ සුවඳෙනවා. අතේ ඇලෙන්නෙත් නෑ මේ විදිහට අල්ලනකොට. ඒ වගේම පිටු ටික සේරම එකට බැඳිලා වගේ තියෙන්නේ. පිට්ටු ටික එළියට අරගෙන භාජනයකට දාලා පිට්ටු ටික ලිහා ගන්න. දැන් මං සීනි ග්‍රෑම් 300ක් අරගන්නවා. සීනි ටිකෙන් භාගයක් දාලා චුට්ටක් තද පාටක් එනකන් කැරමල් කරගන්න ඕනේ. සීනි කැරමල් ටික තද පාටට හදාගත්තේ නැත්නම් වැලිතලපවලට පාට ගන්න බෑ. පැණි පාටක් අරගන්න නම් කැරමල් ටික තදට හදාගන්න ඕනේ. මේ වගේ තද පාටට ආපුවාම උණු වතුර පීරිසි කෝප්ප එකමාරක් විතර එකතු කරගන්නවා. ඉතිරි සීනි ටිකත් එකතු කරන්න. සීනි ටික දියවුනාට පස්සේ තලාගත්ත එනසල්ලට දෙකක් තුනක් විතර එකතු කරන්න. වැලිතලපවල නියම රස අරගන්න නම් එනසල් එකතු කරන්නම ඕනේ. පිට්ටු වලට ලුණු එකතු කරේ නැත්නම් ඔයා මේ වෙලාවේ ලුණු චුට්ටකුත් එකතු කරගන්න. කැමති නම් වැලිලා හැමත් එකතු කරගන්න පුළුවන්. සීනි ටික දිය වෙලා හැඳ ඇලෙන පදම ආපුවාම පිට්ටු ටික දාගන්න. ගින්දර ටිකක් අඩු කරලා පිට්ටු එකතු කරගන්නේ. පිට්ටු ටික එකතු කරගත්තට පස්සේ එක තැන තියන්න නැතුව එහාට මෙහාට කරන්න හැන්දෙන්. එක තැන තිබ්බොත් අඩි අල්ලන්න බලනවා. සේරම ටික එකට ගන්න පුළුවන් ගාන එනකන් ලිපේ තියාගන්න ඕනි.
සේරමටික එකට ගන්න පුළුවන් වෙලා මේ විදියට හදාගන්න පුළුවන් නම් පදමහරේ ලිපෙන් අයින් කරලා තුනී කරගන්න තැනට දාගන්න. තුනී කරගන්න තැනත් තෙල් චුට්ටක් ගන්න. එතකොට ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. තුනී කරගත්තට පස්සේ කෑලි ටික කපා ගන්න. නිමුණට පස්සේ වෙන් කරගන්න පුළුවන්. මේ විදිහට ලේසියම වැලිතලප හදාගන්න පුළුවන් වරදින්න ඇතුව. මේ ප්‍රමාණයෙන් කොන් කෑලිත් එක්ක කෑලි 40ක් විතර කපාගන්න පුළුවන්. මෙච්චර කල් වැලිතලප හදන්න අමාරුයි කියලා හිතුව නම් මේ විදිහට හදලා බලන්න. හිතුවටත් වැඩිය ලේසියෙන් හදාගන්න පුළුවන්. අදට ගිහිල්ලෙන් නම් ඔයාලට සුබ දවසක්.